නාපතිවරයා බෞග කිය තිස් එක්වන ජනනාතිපති මාධ්‍යංශ නිවේදධනයක් නිකුත් ක කිවා. ජනාධිපතිවරයාට හුගේ ව්‍යවස්ථාපිත කාර්යභාරය ඉටු කිරීමට සිදුකරනු ලබන ඕනෑම අවහිරයාට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලගනයක් කැටියට සල කනවායි කියලා මේ පිලිබ්බන්ධව හරුණු ඉදිරිපත් කරමින් ලිපියා යැව්වා ජනාධපති තුන් වෙත පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාරය චරිත හේරත් මහත්මයක් ය දවසේ ඇයි මේ වගේ ප්‍රකාශයක් කරන්නට කල්පනා කරේ වර්තමාන ජනාධිපත්තුමා අගමැතිවරයා වසයෙන් ඉන්න වෙලාවේ මේ විවස්ථාදායක සභා සම්බන්ධ සංකල්පයට ඉතාමත්ම සහයෝග දක්කපු කෙනෙක්. ඒකාලේ අදහසත්තිබුණ දන්න ඇතුමාට ලංකාවේ විදායක ජනාධිපති වෙන්න බැරිවේ කියලා. කෝමහරි මේ අදහසට විවස්ථාදායක සභාවකින් මේ බරපතල වශයෙන් රටේ ප්‍රධානම පෝස්ට හයි පෝස යම්දුරකට කළමනා කරණ කිරීම අවශ්‍යයි කියලා එතුත් කල්පනකරපු කාලයයක්ත්තිබුණ. දැන් මෙතන ප්‍රශ්යක් ඇල්ලතින ඒතුමා විසිං නිර්දේශ කරපු සමහර නම්. විවස්ථාදායක සභාවෙන් ප්‍රතික්ෂේප කලා කියන පදනම මත. මෙතනදී දැන් ජනාධිපතිවරයාට තියෙන බලතලා ඇත්තුළේ මේ විවස්ථාදායක සභාවට යවන නම්. ඒආකාරයෙන්ම අනුමත කළ යුතුයි කියලා යම් සිතීමක් ජනාධිපත්තුමා තුළ තියෙනවගේ පේනවා. කෞුරහරි බලන්න දාහනම්වෙන් ්‍යවස්ථාංශෝදරයේ පලවැවෙනි පිටපත ඒකටුන් පතේ තිබුණේ ජනාධිපතිට කිසිම බලයක් නෑ කියල. හුක්ව යිං කල්ල දැම්ම සේෂ්ාධිරන අර්ථනිරූපනෙ මෙවා වැරදීමවා ජනාධිපති දූරේ තියන ල අහෝසනාගලා දේ ඒ නිසා මම කියල් මේ තමන් අගමැති පුටුව එන්නකොට ප්‍රශ්නි බල විදි එක විදිහකරත් බලලා ජනාධිපති පුටුවට ගේාම තව විදිහකරත් බලන එක රට හොඳන. එනිසා මේ විවස්ථාදායක සභාව කියන සංකල්පය ඇතුළෙ සේෂ්ාධ කරන අර්ථනිරූපනවල ඉතාම පැහැදිලිව කියනවා එහෙම බලය අඩුකිරීමක් මේ තුළ සිදුවන්නේ නැහැ. ඒ වගේම මේ සියලු බල මතු කරන්නේ ජනතාවගේ පරමාධිපත්තිය බලේ නෙතකොට ජනාධිපතිකම කියන්නේ වෙන කොහෙන් හරි ගෙනාප එකක් නෙබේ මේක ජනතාවගේ පරමාධිපත්වේීම තව එක දිගු.